මානාවිතර අක්කල ආදරකෙන් සෙල්ලිපිය සලහන් වෙනවා. මේ වෙනකොට කෙනෙක් කියනවා නම් අපිට මේ සෙල්ලිපිය පෙන්වන්න කියලා සෙල්ලිපිය පෙන්වන්න මොන සෙල්ලිපිය තියෙනවා. ඉතින් රහසිගතව ඒක සඳහන් වෙන්න මේ නමක් ගන්න කින්නේ මේ රටේ විත්තිය වෙන විදිය පිළිවෙල රටේ සියල්ල සතුව සුරක්ෂිත වෙනවා. ඒ වෙන පිළිවෙල වෙන මතවාන සියල්ල සලහන් වෙන දේවල් තියෙනවා. ඒක අපි මෙහෙම අයිබන් හිතවතුනි සුබ දවසක්. රටේ දේශපාලනයට ඉදිරියේ මොකක් වෙයිද? රටේ නායකයා ඉදිරියේ කවුද? රට සංවර්ධිත රාජ්‍යයක් වෙන්නේ කවදාද? මේ සියල්ල පිළිබඳව ආධ්‍යාත්මික වේදී රිටිගල දේවින්ද මහතා සමග ප්‍රබල අනාවරණයක් අද දවසේදී අපි සිදු කරන්නට සූදානම්. මේ මොහොතේ අපිත් එක්වෙනවා ආධ්‍යාත්මික වේදී රිටිගල දේවින්ද මහතා. දේවින්ද මහතා, විශේෂයෙන්ම අපේ රටේ ඉතිහාසයේ අවුරුදු 50ක 60ක ඉතිහාසය තුළ දියසෙන් කුමාරයෙක් ගැන කතා කරනවා නේද? අපේ ජාතිය දියසෙන් කුමාරයෙක් බිහි වෙනකම් බලාගෙන ඉන්නේ මේ රට ගොඩදායි කියලා, මේ රට සංවර්ධිත රටක් කරයි කියලා. ඇත්තටම ලංකා ඉතිහාසය තුළ එහෙම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? ආධ්‍යාත්මික වේදියෙක් විදිහට ඔබ ගාව මේ සම්බන්ධයෙන් කුමක් හෝතරතුරක් තිබෙනවද? දියසෙන් යුගයේ එළඹෙනවා. දියසෙන් කුමාරා බිහි වෙන්නේ මානංගල සෙල්ලිපි වල සඳහන් වෙන විදිහට, පූරිකාවල සඳහන් වෙන දත් වලට අනුව බිහි වෙන්න වැව්පති දනව්ගෙන්, ඒ කියන්නේ රජරට පුරවරයෙන් තමයි දියසෙන් කුමාරෙක් බිහි වෙන්නේ. ඒකට ඕනතරම් උපකරණ සාක්ෂි තියෙනවා. දේශපාලනය ගැන කතා කරනකොට 1900 ගණන් වල බණ්ඩාරනායක මහත්මයාට මේ දියසෙන් කියලා සඳහන් කරා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්මයාට දියසෙන් කියලා සඳහන් කරලා තියෙනවා. මේක මේ විවිධ කන්තුවරු විවිධ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත් නාමයක්. මහින්ද රාජපක්ෂ මහත්මයා දියසෙන් කියලා කතාවකුත් කියතුවා. ඊට පස්සේ ගෝඩාභය රාජපක්ෂ මහත්මයා දියසෙන් කියලා කියතුවා. මේ කියලා මේවා කරන්නේ මේ එක්කෙනෙක්වත් නෙමෙයි දියසෙන් කියන්නේ. ඒ දේශපාලඥයෝ දියසෙන් කුමාරයාට සමානව වැඩ කරපු එක ඇත්ත. මහා මාර්ග ඇති කරා, වැව් ඇති කරා, ඊපස්සේ ජනාවාස බිහි කරවලා රට සශ්‍රීක කරන්න වැඩ කටයුතු කරපු එක ඇත්ත. හැබැයි ඒ දියසෙන් යුගය සමා වෙන්න ඕන රිටිගල දේවින්ද මහතා. ඔබ කිව්වා රජෙකු බිහිවන බවට, රජ රටින් නායකයෙකු බිහිවන බවට සෙල්ලිපියක තියෙනවා කියලා. මොකක්ද ඒ සෙල්ලිපිය? අක්කල ආදර කියන සෙල්ලිපිය සඳහන් වෙනවා. මේ වෙනකොට කෙනෙක් කියනවා නම් අපිට මේ සෙල්ලිපිය පෙන්වන්න කියලා සෙල්ලිපිය පෙන්වන්න මොන සෙල්ලිපිය තියෙනවා. ඒක රහසිගතව ඒක සඳහන් වෙන්න මේ නමක් ගන්න කින්නේ මේ රටේ විත්තිය වෙන විදිය පිළිවෙල එක හරි අහඹු ලෙස සිදුවීමක්. හැබැයි දක්ෂයි රිටිගල දේවින්ද මහතා, ඔබ ඔය කියන නායකයා බිහි වෙන්නේ දේශපාලන පෙළපතකින් එන පුජ්‍යලෙද? එහෙම නැත්නම් සාමාන්‍ය පවුලකින් බිහිවන නායකයෙක්ද මොහු? මේ පෙළපත් වලට වඩා වෙනස් පෙළපතකින් සිද්ධ වෙන්නේ. මේ පෙළපත් වල සහයෝගය ලැබෙනවා. හැබැයි ඔය කට්ටිය හිතන් ඉන්න නායකෙක් නෙමෙයි මේ වෙනකොට නම කියන්න ඕන. දේවින්ද මහතා, ඔබ ඔය කියන නායකයා කොහොමද රජ රටින් වෙනවා කියලා ඔබ කියන්නේ? ඇත්තටම එන්නේ රජ රටින්ද? රජරට පුරවරේ තමයි සමහම් වෙන්නේ මේ වෙනකොට. ඒ කියන වකවාණු වලට අනුව, ඒ කියන දත්ත වලට අනුව රජරට පුරවරේ තමයි කිරුළු බලඳවන්නේ. ඒ කියන්නේ දියසෙන් යුගයකට මුල පුරන්නේ රජරට වැව්පති දනව්වක කුමරෙක්. ඒ තමයි සන්නස්සල එදා හිටිය ඍෂිවරු සඳහන් කරලා තියෙන විදිහට, එදා හිටිය අධ්‍යාත්මික වේදියෝ, එදා හිටිය ජ්‍යොතිර්වේදියෝ සඳහන් කරලා තියෙන විදිහට සඳහන් වෙන මේ විදිහට. මොකද ඒ කියලා තිබ්බේ සෙල්ලිපි වල සඳහන් වෙන කරුණු මේ වෙනකොට ඒ විදිහට සිද්ධ වුණා. හිතවතුනි, මේ මොහොතේ අපි අද දවසේ කෙටි කතා බහක නිරත වුණේ ආධ්‍යාත්මික වේදී රිටිගල දේවින්ද මහතා. ඔහු පවසන විදියට අනුරාධපුර ප්‍රදේශයේ සෙල්ලිපියක සඳහන් වෙනවා ඉදිරියේ රට එක්සේසත් කරන්න නායකයෙකු රජ රටින් බිහිවන බවත්, ඉදිරියේදීම නායකයා රට බාර ගැනීමට නියමිත බවටයි ආධ්‍යාත්මික වේදී රිටිගල දේවින්ද මහතා සඳහන් කරන්නේ. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව, මෙම කරුණු පිළිබඳව සියවරක් දහස් වරක් හිතන්නට ප්‍රේක්ෂක ඔබට බාරයි. යම් කරුණු දැක්වීමක් පමණයි ඔහුගේ අදහස් වලට ඉඩකඩක් ලබා දීම පමණයි කරේ. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තීන්දුව ඔබ ගත යුතුයි. සුබ දවසක්. ආදරකෙන් සෙල්ලිපිය සලහන් වෙනවා. මේ වෙනකොට කෙනෙක් කියනවා නම් අපිට මේ සෙල්ලිපිය පෙන්වන්න කියලා සෙල්ලිපිය පෙන්වන්න මොන සෙල්ලිපිය තියෙනවා. ඉතින් රහසිගතව ඒක සඳහන් වෙන්න මේ නමක් ගන්න කින්නේ මේ රටේ විත්තිය වෙන විදිය පිළිවෙල රටේ සියල්ල සතුව සුරක්ෂිත වෙනවා. ඒ වෙන පිළිවෙල වෙන මතවාන සියල්ල සලහන් වෙන දේවල් තියෙනවා. ඒක අපි මෙහෙම අයිබන් හිතවතුනි සුබ දවසක්. රටේ දේශපාලනයට ඉදිරියේ මොකක් වෙයිද? රටේ නායකයා ඉදිරියේ කවුද? රට සංවර්ධිත රාජ්‍යයක් වෙන්නේ කවදාද? මේ සියල්ල පිළිබඳව ආධ්‍යාත්මික වේදී රිටිගල දේවින්ද මහතා සමග ප්‍රබල අනාවරණයක් අද දවසේදී අපි සිදු කරන්නට සූදානම්. මේ මොහොතේ අපිත් එක්වෙනවා ආධ්‍යාත්මික වේදී රිටිගල දේවින්ද මහතා.
දෙවින්ද මහතා විශේෂයෙන්ම අපේ රටේ ඉතිහාසයේ අවුරුදු 50ක 60ක ඉතිහාසය තුල දියසෙන් කුමාරයෙක් ගැන කතා කරනවා නේද? අපේ ජාතිය දියසෙන් කුමාරයෙක් බිහි වෙනකම් බලාගෙන ඉන්නේ මේ රට ගොඩදායි කියලා, මේ රට සංවර්ධිත රටක් කරයි කියලා. ඇත්තටම ලංකා ඉතිහාසය තුල එහෙම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? ආධ්‍යාත්මික වේදිකාවක් විදිහට ඔබ ගාව මේ සම්බන්ධයෙන් කුමක් හෝතරතුරක් තිබෙනවද? දියසෙන් යුගයේ එළඹෙනවා දියසෙන් කුමාරා බිහි වෙන්නේ මානංගල සෙල්ලිපි වලට සඳහන් වෙන විදිහට, පූරිකා වල සඳහන් වෙන දත් වලට අනුව බිහි වෙන්න ලැබුණේ දනව්වේ, ඒ කියන්නේ රජරට පුරවරයන් තමයි දියසෙන් කුමාරෙක් බිහි වෙන්නේ. ඒකට ඕනතරම් උපකරණ සාක්ෂි තියෙනවා. දේශපාලනය ගැන කතා කරනකොට 1900 ගණන් වල බණ්ඩාරනායක මහත්මයා තත් මේ දියසෙන් කියලා සඳහන් කරා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්මයාලා දියසෙන් කියලා සඳහන් කරලා දෙනවා. මේක මේ විවිධ කන්තුවරු විවිධ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත් නාමයක්. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයා දියසෙන් කියලා කතාවකුත් කියතුවා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දියසෙන් කියලා විදිහකුත් මේ කියලා මේවා කරා. නෑ මේ එක්කෙනෙක්වත් නෙමෙයි දියසෙන් කියන්නේ. ඒ දේශපාලඥයෝ දියසෙන් කුමාරයාට සමානව වැඩ කරපෙක ඇත්ත. මහා මාර්ග ඇති කරා, වැව් ඇති කරා, ඊපස්සේ ජනාවාස බිහි කරවලා රට සශ්‍රීක කරන්න වැඩ කටයුතු කරව ගැත්ත. හැබැයි ඒ දියසෙන් යුගය නෙමෙයි. සමාවෙන්න ඕන රිටිකල දේවින්ද මහතා, ඔබ කිව්වා රජෙකු බිහිවන බවට, රජ රටින් නායකයෙකු බිහිවන බවට සෙල්ලිපියක තියෙනවා කියලා කරලා. මොකක්ද ඒ සෙල්ලිපිය? අක්කර ආදර කියන සෙල්ලිපිය සඳහන් වෙනවා. මේ වෙනකොට කෙනෙක් කියනවා නම් අපිට මේ සෙල්ලිපිය පෙන්වන්න කියලා, සෙල්ලිපිය පෙන්වන්න පුළුවන් සෙල්ලිපිය තියෙනවා. ඒක රහසිගතව ඒක සඳහන් වෙන්නේ මේ නමක්වලකින් නෙමෙයි, රටේ විත්තිය වෙන විදිය පිළිවෙල එක හරි අහඹු ලෙස සිදුවීමක්. හැබැයි දක්ෂී රිටිකල දේවින්ද මහතා, ඔබ ඔය කියන නායකයා බිහි වෙන්නේ දේශපාලන පෙළපතකින් එන පුජ්‍යල දෙහෙම නැත්නම් සාමාන්‍ය පවුලකින් බිහිවන නායකයෙක්ද මොහු? මේ පෙළපත් වලට වඩා වෙනස් පෙළපතකින් සිද්ධ වෙන්නේ. මේ පෙළපත්වල සහයෝගය ලැබෙනවා. හැබැයි ඔය කට්ටිය හිතන් ඉන්න නායකෙක් නෙමෙයි මේ වෙනකොට නම කියන්න ඕන. දේවින්ද මහතා, ඔබ ඔය කියන නායකයා කොහොමද රජ රටින් වෙනවා කියලා ඔබ කියන්නේ? ඇත්තටම මෙන්නේ රජ රටින්ද? රජ පුරවරයෙන් තමයි සමාහම් වෙන්නේ මේ වෙනකොට. ඒ කියන වකවානු වලට අනුව, ඒ කියන දත් වලට අනුව රජ රට පුරවරයෙන් තමයි කිරුළු බඳවන්නේ. ඒ කියන්නේ දියසෙන් යුගයකට මුල පුරන්නේ රජ රට වැව්බැඳ දනව්වක කුමරෙක්. ඒ තමයි සන්නස්සල එදා හිටිය ඍෂිවරු සඳහන් කරලා තියෙන විදිහට, එදා හිටිය අධ්‍යාත්මික වේදියෝ, එදා හිටිය ජ්‍යොතිර්වේදියෝ සඳහන් කරලා තියෙන විදිහට සඳහන් වෙන්නේ මේ විදිහට. මොකද ඒ කියලා තිබ්බේ සෙල්ලිපි වල සඳහන් වෙන කරුණු මේ වෙනකොට ඒ විදිහට සිද්ධ වුණා. හිතවතුනි, මේ මොහොතේ අපි අද දවසේ කෙටි කතා බහක නිරත වුණේ ආධ්‍යාත්මික වේදී රිටිගල දේවින්ද මහතා. ඔහු පවසන විදියට අනුරාධපුර ප්‍රදේශයේ සෙල්ලිපියක සඳහන් වෙනවා ඉදිරියේ රට එක්සේසත් කරන්න නායකයෙකු රජ රටින් බිහිවන බවත්, ඉදිරියේදීම නායකයා රට බාර ගැනීමට නියමිත බවටයි ආධ්‍යාත්මික වේදී රිටිගල දේවින්ද මහතා සඳහන් කරන්නේ. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව, මෙම කරුණු පිළිබඳව සියවරක් දහස් වරක් හිතන්නට ප්‍රේක්ෂක ඔබට බාරයි. යම් කරුණු දැක්වීමක් පමණයි ඔහුගේ අදහස් වලට ඉඩකඩක් ලබා දීම පමණයි කරේ. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තීන්දුව ඔබ ගත යුතුයි. සුබ දවසක්.